අයිබුවන් සුබ දවසක් ආදරණීය දරුදැරියනි, අපි අද තවත් ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න හදන්නේ. අපි 133 ප්‍රශ්න පත්‍රය තමයි කලින් සාකච්ඡා කරේ. අපි 135 ප්‍රශ්න පත්‍රය දැන් සාකච්ඡා කරනවා. 34 පසුවර සාකච්ඡා කරනවා. ඔගොල්ලෝ ඉතින් වගකීමෙන් මේ වැඩේ කරන්න ඕන. මොකද්ද වගකීම කියන්නේ? ඔගොල්ලෝ පේපර් එකේ පැයක් එකමාරක් අරගෙන නිදහස් වෙලාවක ප්‍රශ්න පත්‍රය හොඳින් उत्तर लिया पास तमें सागर संबंध हर उत्तर अपराधी हर पल प्रश्न विना सागर प्रश्न का पल प्रश्न नवगत पद क्यूमी सिटी सन्वेदन मौलिकांग अणुपिरीवेल सन्वेदिक नवकता नवकता ग्राहक उत्तर देख දෙවෙනි ප්‍රශ්නේ දුම්රියක් පැමිණෙනතර දුම්රිය ස්ථානයක රැඳී සිටින මගින් පිහසක් අතර ඇතිවන සංවේදනය අවිධිමත් සංවේදනයක් තමයි සිද්ධ වෙන්නේ නේද උත්තරය 3 තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රතිපෝෂණ කාර්යලා වාචික සහ නිර්වාචික සංවේදන එකවර පළදායි ලෙස යොදාගත හැකි වන්නේ ප්‍රතිපෝෂණ කාර්යලා වචන කතා කරන්නත් පුළුවන් නිර්වාචික සංවේදනය දෙන්නත් පුළුවන් ඒ දෙක ඊටම පළදායි යොදා ගන්න පුළුවන් අන්තර්පුජ්‍යල සංවේදනය අනිත් සංවේදන දෙක යොදා ගන්න පුළුවන් නමුත් අවාචික සංවේදනයේ මිතා ප්‍රබල හොඳින්ම යොදා ගන්න පුළුවන් සංවේදනයේ අන්තර්පුජ්‍යලේ නිසා වාචික නිර්වාචික සංවේදන දෙකම එකවර ඉතා පළදායි ලෙස යොදා ගන්න පුළුවන් මේනි පුජ්‍යලින් දෙදෙනෙක් හෝ කීප දෙනෙක් සිටින සංවේදන අවස්ථාවලදී උත්තරය 2 හතරෙන් ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාව මම කිව්වේ වෙනස් ප්‍රශ්න අහනවා කියලා ප්‍රජා ගුවන්විදුලි ප්‍රාදේශීය ගුවන්විදුලි සම්බන්ධ ප්‍රශ්න අහන්න පුළුවන් රාජ්‍ය රට සේවය පළමු ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාව ඒ කියන්නේ එක ප්‍රදේශයක් ඉලක්ක කරගෙන යම් ප්‍රදේශයක පිහිටවන ගුවන්විදුලි සේවාව තමයි ප්‍රාදේශීය සේවා කියන්නේ රජ රට සේවය අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත වෙලා තියෙනවා ඊළඟට රුහුණු සේවය ආරම්භ වෙනවා මාතර නගරේ මූලික කරගෙන උත්තරේ 4ට 3 පස්වෙනි ප්‍රශ්නේ රේකා ගුවන්විදුලි නිවේදිකාව කෑගේ වෘත්තියේ වඩාත්ම අදාළ සංවේදන ස්වරූපය වන්නේ ඇයගේ වෘත්තියට වඩාත් අදාළ සංවේදන ස්වරූපයේ ශ්‍රව්‍ය සංවේදනය මෙතන තියෙන උත්තර වලින් උත්තරේ 3 ගුවන්විදුලියේදී භාවිතාවන්නේ සාමාන්‍යයෙන් ශ්‍රව්‍ය සංවේදනයේ උත්තරය 3 හයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකාරීත්වයේ ප්‍රධාන ප්‍රභේද දෙක රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය තමයි ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ප්‍රභේද දෙක උත්තරය 1 හතරේ ප්‍රශ්නේ රූපවාහිනී ළමා නාටකයක් නර්මමින් සිටි සීතාට හිරංගපාන කුඩා පිරිමි ළමයාගේ තම සහෝදරයාගේ මුහුණ වලට සමාන ළමයාගේ මුහුණ තම සහෝදරයාගේ මුහුණ වලට සමාන බව හැඟුණි එසේ වීමට බලපා ඇති සංවේදන වර්ගයට හැඟෙනවා හැඟෙනවා කියන හිතනවා හිතනවා කියන අන්තර්වාර්තී පුජ්‍යල සංවේදනය උත්තරය 2 පුවත්පත් පිටපත් සංස්කරණේ වැඩි වගකීමක් පැවරෙන්නේ සෝදුපත් බලන්නාට උත්තරය 4 ප්‍රධාන සංස්කාරක ප්‍රවෘත්ති සංස්කාරක උප සංස්කාරක වාර්තාකරු වගේ අය තමයි මේව සංස්කරණය කරන්නේ ඊට පස්සේ පිටපත් සංස්කරණය කරාට පස්සේ නැවතත් ඒක යතුරු ලියනය කරාට පස්සේ ටයිප් සෙටින් කරාට පස්සේ නැවතත් අර මුල් පිටපතත් එක්ක මුලින් සකස් කළාද පිටපතත් එක්ක අර සංස්කරණය කරලා අවසන් වෙච්ච පිටපත ඒ කියන්නේ ටයිප් කරලා ඉවර වෙච්ච පිටපත සංසන්දනය කරලා බලන්න ඕන හරි වැරදි. ඒතර හරි වැරදි බලන එක හරිම වැදගත් කාර්යයක් සංස්කරණ කාර්යයේ ඒ නිසා උත්තරේ එන්න ඕන 4. දැන් සෝදුපත් බැලීම කියලා කියන්නේ එහෙනම් මුද්‍රිත ඒ කියන්නේ තාවකාලිකව මුද්‍රණය කරලා අද පිටපත සහ මුල් පිටපත සංසන්දනය කරලා බලනවා ඊට පස්සේ සෝදුපත් බලලා තවදුරටත් අඩුපාඩු හදුවට පස්සේ තමයි ඒක ප්‍රධාන මුද්‍රණය සඳහා යොමු කරන්නේ. පැහැදිලිවම උදාහරණයක් කියනවා. දැන් ඔයාලා මොන හරි ලියුමක් ටයිප් කරගන්න මොකක් හරි කොමියුනිකේෂන් එකකට ගියොත් ඒගොල්ලෝ ටයිප් කරලා ඉවර වෙලා අපිට දෙනවා අඩුපාඩු බලලා දෙන්න කියලා print එකක් අරන් දෙනවානේ. අන්නේ අඩුපාඩු බලන එක තමයි සෝදුපත් බලනවා කියලා කියන්නේ. ඒක තමයි වැදගත්ම දේ. ඒකතර වැරදුනොතින් print එක මුද්‍රණය අනිවාර්යෙන්ම වරදිනවා. සෝ උත්තරය 4. නමේ වැදගත්ම කරුණු මුලින්ම ඉදිරිපත් කරමින් සිදු කරන වාර්තාකරණයට කියනවා වැදගත්ම කරුණු මුලින්ම ඉදිරිපත් කරමින් කරන වාර්තාකරණයට හරි දෘඩ පුවත් වාර්තාකරණය මුදු පුවත් වාර්තාකරණය ප්‍රාදේශීය වාර්තාකරණය නිර්මාණාත්මක වාර්තාකරණය ගවේෂණාත්මක වාර්තාකරණය කියලා කියන්නේ. එතකොට මෙතන තියෙන උත්තර වලින් දෘඩ පුවත් වාර්තාකරණය කියලා තමයි අපිට ගන්න වෙන්නේ. දෘඩ පුවත කියලා කියන්නේ වැදගත්ම දෘඩ පුවත් කියන්නේ සාමාන්‍යයෙන් දවසේ වැදගත්ම පුවත්
වැඩිම බලපෑමට ලක් වෙන පුවත අද දවසේ වෙච්ච වැදගත්ම තොරතුරු ටික තමයි දුඩ පුවත් වලට අයිති වෙන්නේ. එතකොට දැන් ප්‍රවෘත්ති විකාශයක හෝ එහෙම නැත්නම් පුවත්පතක හෝ දෘඩ පුවත් තමයි ඉස්ලාම් තියෙන දවසේ වැදගත්ම පුවත්. එතකොට වැදගත්ම කරුණු තමයි ප්‍රවෘත්ති විකාශයක හරි පුවත්පතක හරි මුලින් ඉදිරිපත් කරන්න. ඒකට කියනවා දෘඩ පුවත් වාර්තාකරණය කියලා. උත්තරය 1. පැහැදිලිද? දැන් අපි දිනපතා පුවත්පතක් ගත්තොත් ඉස්ලාම් තියෙන දෘඩ පුවත් වැදගත් සහ වැඩිම බලපෑමක් තියෙනවා. අද දිනේ ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර වැඩසටහන සභාව ගුණා කියලා කොහේ හරි ප්‍රදේශයක. අන්න එහෙනම් එතුමා සම්බන්ධ පුවතක් දෘඩ පුවතක් හැටියට අද හැන්දෑවේ නිවුස් එකේ රූපවාහිනී නාලිකාවල ගුවන්විදුලි නාලිකාවල පළ වෙනවා. ඒක තමයි දෘඩ පුවත් කියලා කියන්නේ. පැහැදිලිද? උත්තරය 1. 10. හඬ වචන සහ නිශ්ශබ්දතාව භාවිතා කරමින් සමීපයේ නොමැති දෙයක් මවා පෙන්වීම ගුවන්විදුලි මාධ්‍යයෙන් සිදු කළ හැකි. මෙය පරිකල්පන ශක්තිය දෘගුවන් ඉදිරියේදී පුළුවන් ළඟ නැති දෙයක් හඬවින් වචන වලින් ශබ්ද වලින් මවා පෙන්වන්න. ඒකට කියනවා පරිකල්පනය කියලා. චිත්ත චිත්‍ර රූප වැවීම කියලා. උත්තරය 2. ඊළඟ ප්‍රශ්නය 11. පුවත්පතක් සැලසුම් කිරීමේදී මුලින්ම ඉඩ වෙන් කරනු ලබන්නේ. දැන් බලන්න අලුත් කරුණු ගොඩාක් මේකෙන් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. සමහරවිට වරදින්න පුළුවන්. වැරදුනට කමක් නැහැ. ඒක හරියනවා. සාකච්ඡා කරනකොට දිගටම පුවත්පතක් සැලසුම් කිරීමේදී මුලින්ම ඉඩ වෙන් කරනු ලබන්නේ වෙළඳ දැන්වීම සඳහා. දැන් වෙළඳ දැන්වීම සඳහා ඉඩ වෙන් කරනවානේ අපි හිතමු තුමේ පිටුව කියලා. තුමේ පිටුව නම් මම මිලට ගන්නවා මේ කොටස. හරි. මේතම මම මේ කොටස මිලට ගන්නවා. මේ ඉරියා මාසේ දැතර මගේ ඇඩ් එක මෙතන කොහොමද දානවා? දාලා ඉවරලා ඉතුරු නිවුස් මෙතන දානවා. මම මේකට මිලක් ගෙවලානේ තියෙන්නේ. ඒ නිසා ඒක කොහොමද දානවා? මම ලංකාදීපේ පත්තරේට කතා කරලා කිව්වදින් මම මුදල් ගෙවුවදින් තුන්වෙනි පිටුවේ මේ කොටස මට දෙන්න කියලා. ඊට පස්සේ මේකයින් කරලා නිවුස් එකක් දාන්න වැහනේ. මම ඒක වෙන් කරගෙන තියෙන්නේ. ඒ නිසා ඒ ඇඩ් වලට මූලිකත්වයේ දීලා ඉතුරු ඇඩ් කියලා කියන ඇඩ් ගොඩාක් දාන්න නෑනේ. ඇඩ් එක හැබැයි ඉල්ලපු දැනට මූලිකත්වයේ දීලා ඉතුරු තැම්වල තමයි තොරතුරු වෙනත් ප්‍රවෘත්ති ලිපි ආදී පළ කරන්නේ. දැන් මුල් පිටුවෙත් එහෙමයි. මුල් පිටුවේ සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා ඇඩ් වලට දාන. ඒ ඇඩ් ටිකට දාලා ඉතුරු වුණාට පස්සේ අර උඩ ටිකේ තමයි සාමාන්‍ය උස්සන. ඔබ දැකලා තියෙනවා මුල් පිටුවක් ගත්තොත් පත්‍රයක නේද මේ හරි ඇඩ් තියෙනවා, මේ හරි ඇඩ් තියෙනවා, මේ හරි ඇඩ් තියෙනවා, මෙතන ඇඩ් තියෙනවා, මෙතන ඇඩ් තියෙනවා, මෙතනනේ නම. ඊට පස්සේ මෙන්න මේ හරි විතරයි තොරතුරු තියෙන්නේ. පැහැදිලිද? ඊළඟට 12 වෙනි ප්‍රශ්නය නවමාධ්‍ය කාණ්ඩය තෝරන්න. නවමාධ්‍ය කාණ්ඩය ඉන්ටර්නෙට්, ඊමේල්, ෆේස්බුක් එකේ නවීන තාක්ෂණික මාධ්‍ය කාණ්ඩය තෝරන්න. විද්‍යුත් තැපැල් සමාජ මාධ්‍ය සහ කෙටිපණිවිඩ. උත්තරය 12:2. 13 වෙනි ප්‍රශ්නේ අන්තර්පුජ්‍යල සංවේදනයේ විශේෂත්වය වන්නේ අන්තර්පුජ්‍යල සංවේදනය කියලා දෙන්නේ අතර හෝ කීප දෙනෙක් අතර සිද්ධ වෙන තමත් තුල පවත්න අන්තර්පුජ්‍යල සංවේදනයේ විශේෂත්වය ජනමාධ්‍ය භාවිතා කරන කුඩා පිරිසක් යම් ඊටකට ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේ වේගවත් වීම. උත්තරය 4. ඒ කියන්නේ දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඉන්නකොට ප්‍රතිපෝෂණය වේගවත් වෙනවා. උත්තරය 4. 14 වෙනි ප්‍රශ්නය දැන් ඔය අන්තර්පුජ්‍යල සංනිවේදනය කියන එක මේ දෙන්නෙක් අතර සිද්ධ වෙන සංනිවේදනය නිසා දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් අතර සිද්ධ වෙන සංනිවේදනය සම්ඳුන්නනවා. හරිද? උත්තරය 14:4. 14 ශ්‍රී ලංකාවේ පළවන දිනපතා ජාතික පුවත්පත් භූමියක් අයත් වන ප්‍රමාණය වන්නේ. මේක සාමාන්‍ය දෙනීමේ ප්‍රශ්න. මේ වගේ එකක් නම් ඔබට ලැබෙන එකක් නැහැ. නමුත් මම කොයි එකටත් කියලා ඔබට මේ එන්න පුළුවන් ප්‍රශ්න වගේ මෙන්න ඇති ප්‍රශ්න කියලා හිතන නමුත් අනුමාන කරන ප්‍රශ්නයක් දෙකක් හැමනිතරම දාන උත්සාහ කරන අඩු ගන්න ඔයගොල්ලන්ගේ සාමාන්‍ය නොලෙජ් එක හරි වර්ධනය වෙන නිසා. 14 ශ්‍රී ලංකාවේ පළවන ප්‍රධාන දිනපතා ජාතික පුවත්පත් බොහොමයක් දිනපතා පුවත්පතක අර සයිස් එකට ප්‍රමාණයට අපි කියන්නේ බෝඩ් ෂීට් ප්‍රමාණය කියලා. උත්තරේ එන්න ඕන 1. දැන් හරියට දැන් හිතින්ම අවා ගන්න පත්‍රයේ මේ සයිස් එක බෝඩ් ෂීට්. එහෙම නැත්තම් දැන් ඔය සඳැල්ල වගේ පත්‍ර තියෙනවානේ කුඩා පත්‍ර. ඒකට කියනවා ටැබ්ලොයිඩ් ප්‍රමාණය කියලා. සිරිකත වෙන්න පුළුවන්, සඳැල්ල වෙන්න පුළුවන් නේද? ටැබ්ලොයිඩ් ප්‍රමාණය. එතකොට දැන් උත්තරය 14ට 1. 15 මුදු පුවත් යන වෙන අදහස් කරන්නේ. උත්තරය 2. වැඩි දෙනෙක්ගේ අවධානය දිනා ගන්න අතර හැඟීම් වලට ආමන්ත්‍රණය කරන හැඟීම් ආදරය දුක සතුට සංවේදීත්වය ඇති කරන්න පුළුවන් දුකට සතුටට හැම එකටම. අන්න ඒ වගේවට අපි කියන මුදු පුවත් කියලා. හරිද? හරි. උත්තරය එන්න ඕන 2. මුදු පුවත්. 16 අන්තර්ජාලය භාවිතා කරමින් තිදෙනෙකු සම්බන්ධ වී සිදු කරන සම්මන්ත්‍ර දුරකථන සම්මාදයක් තුන් දෙනෙක් එකතු වෙලා කරනවා නම් ඒකට අපි කියන්නේ
අන්තර් පුජ්‍යල සංනිවේදනයක් කියලා දෙන්නේ කො කිහිප දෙනා අපේ සිලබස් කරනද පරණ සිලබස් කරනවා නම් මේක සමූහ සංනිවේදනයක් මොකද පරණ සිලබස් එකේ දෙන්නේ අතර සිද්ධ වෙන සාන්දර සිලබස් වල ගැටලු ඉතින් හරිද අපිට ඒක අදාළ නැහැ අපිට ඉතින් සිලබස් එක උගන්වන්න කියපු ආකාරයට අපි උගන්වනවා දැන් පරණ සිලබස් එකේ 3 දෙනෙක් වුණාම ඒක සමූහ සංනිවේදනයක් හැටියට සැලකුවා හැබැයි අලුත් සිලබස් එකේ 3 දෙනෙක් වුණත් ඒක අන්තර් පුජ්‍යල සංනිවේදනය හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ ඒ නිසා උත්තරේ 16 දෙන්න ඕන 3 දාහත බලපෑම යන ප්‍රවෘත්ති ගුණාංගයන් ලෙසලගේ යන කිසියම් සිද්ධියක් ප්‍රවෘත්තියක් වීම නම් ඒ සමාජයේ බලපෑමක් තියෙනවනේ ප්‍රවෘත්ති වල ඉතල කිසියම් සිද්ධියක් ප්‍රවෘත්තියක් වෙන නම් වැඩි පිරිසකට වැඩි බලපෑමක් සිද්ධ කරන්න ඕන පැහැදිලිද කියලා දේ සාමාන්‍ය වැඩි පිරිසකට බලපෑමක් නැති සිදුවීම් අපි හිතුව යතුරුපැදියකින් වැටලා මිනිස්සෙක් මේ යතුරුපැදියෙම වැටිලා මිනිස්සෙක් තුවාල වෙනවා මේ දාගෙන ගෙදර යනවා ඒක නිවුස් එකක් නෙවෙයි ඒක ලොකු බලපෑමක් කරන්නේ නැති නිසා වැඩි පිරිසකට තියනවාද උත්තරේ එන්නවන 4 18 පුවත්පතක් යන සාමූහික ක්‍රියාවලියක් ප්‍රතිඵලයක් වත් එහි වගේ කීම දරන්නේ සාමාන්‍ය පුවත්පතක් හැදෙන්නේ වාර්තාකරුවෝ සංස්කාරකවරු රූපාත්‍රවරු ගොඩක් අය සම්බන්ධයිනේ නමුත් අවසානයේ පුවත්පතේ සමස්ත වගේ කීම දරන්නේ ප්‍රධාන කර්තෘ එහෙම නැත්නම් ප්‍රධාන සංස්කාරක උත්තරය 18ට 2 හරි 19 විද්‍යුත් මාධ්‍යයේද ග්‍රාහක ප්‍රතිචාර කඩමින් ලබා දීමට හැකි ක්‍රමවේද වන්නේ විද්‍යුත් මාධ්‍ය වර්තමානයේ දින ගුවන් විදුලි රූපවාහිනී හෝ අන්තර්ජාල මාධ්‍ය වලට ඉක්මනින්ම පණිවිඩයක් දෙනවා නම් කෙටි පණිවිඩ හා සමාජ ජාල භාවිතය තමයි වර්තමානයේ භාවිතා කරන්නේ උත්තරය 4 20 ජනමාධ්‍ය ආයතනයක අභ්‍යන්තර මාධ්‍ය වේදීන් දැන් ආයතනයක මාධ්‍ය වේදීන් වර්ග සාමාන්‍ය තුනක් ඉදිරිය ඉන්නවානේ මේ ආයතනයේ සේවය කරන අයට අපි කියනවා මාණ්ඩලික වාර්තාකරුවන් කියලා මාණ්ඩලික වාර්තා ආයතනයේ පිටේ ඉන්නවා තව කවුද ඒගොල්ලෝ ප්‍රාදේශීය වාර්තාකරුවන් නේ මත්තුගම ප්‍රාදේශීය වාර්තාකරු නේ අගලවත්ත ප්‍රාදේශීය වාර්තාකරු එහෙම ඉන්නවනේ ප්‍රාදේශීය වාර්තාකරු ගාල්ල ප්‍රාදේශීය වාර්තාකරු අම්බලංගොඩ පාත්‍රය ඒගොල්ලෝ ඉන්නේ ප්‍රාදේශීය ආයතන ඇතුලේ ඉන්න මාධ්‍යවේදීන් දිනවනේ ඒ කියන්නේ ඒගොල්ලෝ කාර්යාලයට යනවා කාර්යාලේ වැඩ කරන අය ටීවී එකේ උදේ නිවුස් කියනකොට එහෙම ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ තොරතුරු කියනවා ඊට පස්සේ ඊට පස්සේ ආයතනයේ ඇතුලේ ඉන්න අය දැන් ඔබ දැකලා සමහර ලාවට මේ නාලිකාවල එහෙම කියලා අප සම්බන්ධ කර ගන්නවා කියලා අපගේ මාණ්ඩලික වාර්තාකරු එහෙම කියලා කියනවා සමහර ලාවට කියනවා අප සම්බන්ධ කර ගන්නවා අපගේ ප්‍රාදේශීය වාර්තාකරු නේද අපගේ අම්පාර ප්‍රාදේශීය වාර්තාකරු එහෙම කියනවානේ ඒවට කියනවා එහෙනම් ආයතනයේ අභ්‍යන්තරික ඉන්න මාධ්‍යවේදීන්ට මාණ්ඩලික මාධ්‍යවේදීන් එහෙම නැත්නම් මාණ්ඩලික වාර්තාකරුවන් කියලා කියනවා උත්තරය 1 මහජන සේවා මාධ්‍යල ආරමුණ වියුත්තේ කියන්නේ මහජනයාට සේවය සැලසීමේ අරමුණින් තමයි ගොඩක් මාධ්‍ය මුලින් පටන් ගත්තේ. ඒවට කියනවා මහජන සේවා මාධ්‍ය කියලා. අපේ රටේ ඉස්සර ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා, ප්‍රජා ගුවන් විදුලි සේවා, විශේෂයෙන් ප්‍රජා ගුවන් විදුලි සේවා ආරම්භ කරේ මහජනයාගේ සේවය උදෙසා. ඒතර මහජන සේවා මාධ්‍ය වල අරමුණ අධ්‍යාපනික හා සංවර්ධනාත්මක තොරතුරු ලබා දීම උත්තරය. 1. දැන් අපේ රටේ ජාතික රූපවාහිනිය ජාතික ගුවන් විදුලි සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයකට මහජන සේවා මාධ්‍ය මට්ටමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ උත්තරය 1 මහජන සේවා ආරමුණු දින අනිත් ආරමුණු තමයි වාණිජ සේවා ආරමුණු හරි දැන් එතකොට උත්තරය 1 22 කල්‍යාණ ලියුම අවගතව මුද්‍රණය කර වේදා හැරීමට ප්‍රකාශන සමාගම බාර ගැනීම මේ මුද්‍රිත පිටපත් ප්‍රමාණය මත ඇයට ලැබෙන මූල්‍ය මේ ප්‍රතිලාභයට කියනවා කර්තෘ භාගය කියලා උත්තරය 3 ශ්‍රී ලංකාවේ කර්තෘ භාගය 10% මේව දැනගෙන ඉන්න ඕනේ මීඩියා කරන දරුවෝ ඒ කියන්නේ ඕන දැන් මම පොතක් ලිව්වොදී මම දැන් මගේ පොත් නම් මම විසින්ම තමයි මුද්‍රණය කරන්නේ. හැබැයි මම මට එච්චර සල්ලි නැත්තම් මුද්‍රණය කරන්න. මට පුළුවන් මුද්‍රණ සමාගමකට දීලා ඒගොල්ලන්ට කියලා මේක ප්‍රකාශනය කරගන්න. හරි. දැන් ඔබ දැකලා තියෙනවා සමහරලාට ගොඩගේ ප්‍රකාශනයේකි. ගුණසේන ප්‍රකාශනයේ එහෙම දිනනවානේ. ඒ කියන්නේ දැන් මට සල්ලි නැත්තම් අපි තුන් පොතක් මුද්‍රණය ගන්න රුපියල් ලක්ෂයක් විතර යනවා කියලා හිතමු. මට ලක්ෂයක් නැත්තම් මට පුළුවන් ගොඩගේ සමාගමකට දෙන්න. එහෙම නැත්නම් මොන හරි ඒ වගේ සමාගමකට දෙන්න. ඒතර ඒගොල්ලෝ මුද්‍රණය කරන පොත. හරි. ඒතර ප්‍රතිම පොතේ මිල රුපියල් 200යි කියලා. ඒතර 200 නම් පොත් 1000ක් මුද්‍රණය කරාට පස්සේ 200වා 1000ක්. ඒතර රුපියල් ලක්ෂ 2ක් එනවා. ඒතර ලක්ෂ 2කින් කර්තෘ භාගය කියලා කර්තෘට ලැබෙනවා 10%ක මුදලක්. රුපියල් 20000ක්. හරිද? ලංකාවේ කර්තෘ භාගය එහෙම තමයි 10%යි ලැබෙන්නේ. නමුත් දැන් අපි මුද්‍රණය කරන පොත් මේවා කවුරුත් මුද්‍රණය කරන්නේ නැහැ මේවා මම විසින්ම මුද්‍රණය කරන්නේ ඒ නිසා අපි කාටවත් කර්තෘ භාග දෙන්නේ නැහැ සම්පූර්ණ මුදලම අපිට ලැබෙනවා හරිද රුපියල් 200 නම් මේ පොත 200ම ලැබෙන හැබැයි මේවයි අපි කඩේකට අපි සරස විහාරේ ගුඩේ හරි මොන හරි බුක් ෂොප් එකකට දැම්ම මේ ඒත් ඒගොල්ලන්ට ගෙවන්න ඕන අපි
ඩිස්කවුන්ට් එකක් 130ක හෝ 35ක 130ක් වුණොත් මේ පොත රුපියල් 200යි. ඒතර මට මේ පොතට සරසවියකින් ගෙවන්නේ රුපියල් 130ක් අඩු වුණාම රුපියල් 60ක් අඩු වෙනවා. ඒ කියන්නේ රුපියල් 100 140ක මුදලක් තමයි මට ලැබෙන්නේ රුපියල් 200ෙන්. ඒතර මේකට මුද්‍රණ වේදවා 100ක් විතර යනකොට අනක අතුරු උඩක් තියෙනවා රුපියල් 40ක් විතර නේද? ඒවා මේ එහෙම තමයි ඉතින් හැදිලා තියෙන්නේ. අපි ලොකු මිල ගණන් මේවට දාලා නැහැ. සමහර අය නම් ගොඩක් ලොකු මිල ගණන් දාලා ලාභ ගන්නවා. මේවා ඉතින් අපි සමාජ සේවයක් විදිහට කරගෙන යන නිසා ලාභයට වැඩිය සේවය අපේක්ෂා කරන කොහොමවත් කවන්නේ නැහැ. දැන් ඌට යමක් තේරෙන්නේ නැති මං හිතන්නේ. කතෘට ලැබෙන මුදලට කියන කතෘ භාගය කියලා මේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් හරි මෙසේජ් එකක් හරි දාන්න. මම මේ කතෘ භාගය කියන්නේ මොකක්ද කියලා නැවතත් පැහැදිලි කරන්න උත්තරේ තුන. හරි. ඒ කියන්නේ මෙහෙමයි මට මුදල් නැත්තම් මේ පොත මුද්‍රණය කරන්න මට පුළුවන් ප්‍රකාශන ආයතනයකට දෙන්න. ඒ ආයතනයේ මුද්‍රණය කළා ඒගොල්ලෝ විකුණනවා සම්පූර්ණයෙන්ම පොතේ විකුණලා ඉවර වෙලා ලක්ෂ 2ක ආදායමක් ඒගොල්ලෝ ලැබුවොත් පොත් 1000ක් ගැහුවොත් ලක්ෂ 2ක ආදායමක් නම් ඒ දෙකෙන් කතෘට 110ක් දෙනවා 20000. ඒතර කතෘට ලැබෙන මුළු පොතෙන්ම සම්පූර්ණ ලාභය 110 විතරමයි. පැහැදිලි. ඊළඟට 23 වයි සමනය කළාද කාර්යාලයෙන් නිවතර පැමිණි अंतर्गत बलपान साधक मध्य सन्देश अंतर्गत मध्य ताक्षण अंतर्गत ताक्षण उत्तरे हतर हर जनमाध्य सन्देश मध्यायतन हिमिकारी बलपान पावती समाज सांस्कृति හිමිමාද්‍යයතන හිමිකාරීත්වය බලපානවා කියලා කියන්නේ දැන් හිරු නාලිකාවේ සංදේශ වලට හිමිකාරයාගේ ස්වභාවය බලපාන. දෙරණ නාලිකාවේ සංදේශ වලට හිමිකාරයාගේ ස්වභාවය බලපානවා. සංදේශ හැදෙන්නේ එහෙම තමයි. දැන් ප්‍රවෘත්ති විකාශය කියමු. ප්‍රවෘත්ති විකාශය නිතරම මාධ්‍ය ආයතනයේ හිමිකරුවාගේ දෘෂ්ටිය මතයත් එක්ක නිතරම හැඩගැහෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. සිරස නාලිකාව වුණත් එහෙම සිරස නාලිකාවේ අයිති හිමිකාරීත්වයේ ස්වභාවයට අනුව සංදේශ වල ස්වභාවය හැඩගැහෙනවා. හරිද? මම නාලිකාව පටන් ගත්තත් මට මගේ අදහස් මගේ මතවාදත් එක තමයිනේ නාලිකාව ගමන් කරන්නේ. ඒක හැටි. විතර මාධ්‍ය ආදින හිමිකාරීත්වයේ සංදේශවල බලපානෝ පෞද්ගල දේශපාලන වාතාවරණේ බලපානෝ නේ දේශපාලන වාතාවරණේ බලපානෝ. ඊට පස්සේ සංස්කෘතික පස්සේ මේ විදිහට. හැබැයි මාධ්‍ය තාක්ෂණය කියන එක මාධ්‍ය සංදේශවල අන්තර්ගතයට බලපෑම අඩුයි. උත්තරය 4. 25 ඔබගේ පාසලේ ක්‍රීඩා උත්සවයේ ලබන සතිය පැවැත්වී පිළිබඳ පුවත්පත් කර වාර්තා කිරීමට ඔබට පවරා තිබේ. එවැනස් සාල්දි තොරතුරු ඇස්කීම සඳහා සුසු ක්‍රමය තුරු සතියක් තියෙනවා තව. දැන් මෙයා මොකද කරන්න ඕන? මේ පාසල් ක්‍රීඩා කටයුතු කරගෙන යන ආකාරය පිළිබඳව කිසියම් නිරීක්ෂණයක යෙදিলা ඒ ඇසුරින් තමයි යා තමගේ වාර්තාව හදන්න ඕනේ. උත්තරේ නොන දෙක. 26 සංදේශක ශූර මෙහෙයීමට බලපාන ප්‍රාථමික සාමාජික උපමාවක් අඩංගු පිළිතුරු වන්නේ උත්තරය සංදේශයක ශූරවීමට උත්තරය නැද්ද මෙතන මූලිකාංග පොතේ ශූරවීමට බලපාන සාධක 350 පිටුවේ ප්‍රමාණය ගුණාත්මකව සම්බන්ධය ආකාරය උත්තරය 5 26ට උත්තරය එන්නොන 5 ප්‍රමාණය ගුණාත්මකව සම්බන්ධතාව සහ ආකාරය 27 මිතුරෙකු මං කිව්වේ මේ වගේ බලාගෙන ඉන්නවල් කියලා නිතරම අහන්න පුළුවන් මේ මාධ්‍ය විචාරයේ මේ වගේ ප්‍රශ්න. විසියත මිතුරෙක සමග කතා කරමින් පාර මාරුවීමට කහයි රසල් සිටින ඔබට නලාව ශබ්ද කරමින් වේගෙන් යන මෝටර රථයක් පෙනී ඊළඟට කළ යුතු කාර්ය සඳහා ඔබට උදව් වන සංවේදන වර්ගයේ අන්තර්වර්ති පුජ්‍යල සංවේදී අපි ක්ෂණිකව හිතන්න ඕනේ දැන් මොකද කරන්න කියලා හිතෙන් හිතන්නේ නැතුවම ඩග්ගල අපි අයින් වෙනවන්නේ. උත්තරය 4. විසියත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වයට අදාළ නොවන්නේ මින් කවරක්ද? විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවම उत्तरे ඒ කියන්නේ මාධ්‍ය සංදේශ වල ස්වභාවය පිළිබඳව විචාරක යම් යම් විචාර කරලා ග්‍රාහකයාට ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමට උත්සාහ කරනවා. එතකොට විචාරකයා විචාර කරනකොට ග්‍රාහකයාට වඩාත් හොඳින් සංදේශ ග්‍රහණය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. උත්තරය 1.
රේඩියෝවක් සම්බන්ධයෙන් නොගැලපෙන ප්‍රකාශ ඔබට අපිට උනත් වෙබ් රේඩියෝවක් පටන් ගන්න පුළුවන් සමාජ මාධ්‍ය Facebook එක හරහා උනත් පටන් ගන්න පුළුවන්. ඒතර මුදල් ගෙවා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වේ කියන එක වැරදි. එහෙනම් උත්තරේ නොන 3. 31 සංවේදනය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථය සම්පාදනය කරන රාජායිට ජාත්‍යන්තර අගයක් එක්වනවත් ISBN අංකයක් ලබා ගැනීමට අපේක්ෂා කරයි. මේ සඳහා හොයා යුත්තේ, ඒ කියන්නේ ISBN කියලා ජාතික පුස්තකාලහ පලේකල සේවා මණ්ඩලයට, ඒ කියන්නේ අපි මේ අපි මගේ පොත ගත්තත් මේ අපි දාලා තියෙන මේ තියෙන බාකෝඩ් එකක් එක්ක අපිට පේනවද ISBN කියලා අංකයක්, ඒ කියන්නේ මේක අපි ලියාපදිංචි කරන ජාතික පුස්තකාලහ පලේකල සේවා මණ්ඩලය. එතකොට මේ තියෙන ISBN 978955431017 විතර අංකයක් ලැබෙනවා. හරිද? එතකොට ඒක ජාත්‍යන්තර නාමකරණයකට අපේ පොත පිළිගැනීමට ලක් වෙනවා. එතකොට ලියාපදිංචි කිරීමකටත් ලක් වෙනවා. ඒක කරන්න ජාතික පුස්තකාලහ පලේකල සේවා මණ්ඩලයේ උත්තරය 4. ඔබ බලන්න ඔබ පොතක් මිලට ගත්තම ඒක ISBN අංකයක් තියෙනවද, බාකෝඩ් එකේ වැරදිව තියෙනවද කියලා. 31 මොකද පොත් සම්බන්ධව අපේ විෂය නිර්දේශය තියෙනවා. ඇත්තම වෙලාවට ඔයගේ ප්‍රශ්නක් අහන්න පුළුවන්. ප්‍රශ්නක් ඇහුවත් නැත් අපි දැනගෙන ඉන්න එක මීඩියා කරන දරුවන්ට වටිනවා. 32 ජනමාධ්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය රඳා පවතින්නේ නිරවද්‍යතාව, සමතුලිත බව හා පැහැදිලි බව. හරි, ජනමාධ්‍යවල තොරතුරු නිරවද්‍ය වෙන්න ඕනේ, ඒ කියන්නේ සත්‍ය වෙන්න ඕන, සමබර වෙන්න ඕනේ, ඒවා පැහැදිලි වෙන්න ඕනේ. එතකොට අපිට හිතෙනවා ඒවා විශ්වාසවන්ත පුවතක් කියලා. උත්තරය 4. 33 විමල් ජනමාධ්‍ය සමග නිරන්තරයෙන් සම්බන්ධතාව පවත්වන්නේ කි? ජනමාධ්‍ය වැඩසටහන් වලට අනුව සිය දෛනික වැඩ කටයුතු සැලසුම් කරන ඔහු දුරකථනයෙන් මාධ්‍ය ආයතන වෙතද ඇමතුම් ලබා දී වැඩසටහන් අන්තර්ගත යගේ කිරීමට පුරුදු වෙ සිටි. ඒ අනුව විමල්ට අපි කියනවා සක්‍රීය ග්‍රාහකයෙක් කියලා. උත්තරය 3. 34 රූපවාහිනී ළමා වැඩසටහන් අතරතුර ඉදිරිපත් කරන සමහර වෙලන් දැන්නේ මොවුන්ගේ පාරිභෝගික වටිනාකම් ප්‍රදර්ශනය කරයි. ඊට අදාළ වඩා ජලපෙන් නිසුන් සපේන වෙලන් දැන්නේ කාණ්ඩේ මේක නම් නිශ්චිතම උත්තරයක් හොයාගන්න අපහසුයි. ආසන වශයෙන් අපිට උත්තරය ගන්න වෙනවා ළමා වැඩසටහන් අතරතුර කෘත්‍රිම ආහාර, ක්‍රීඩා උපකරණ හා රස කැවිලි වගේ තමයි සාමාන්‍ය වැඩිපුර යන්නේ. කෘත්‍රිම ආහාර පාන ළමයින්ට තියෙන මොනවාද, එක එක නූඩ්ස් වර්ග වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොත්තු මොන හරි එහෙම වර්ග වෙන්න පුළුවන් නේද? එහෙම නැත්නම් ඊළඟට කෑම ಜಾති විවිධ මේ ඒ කෘත්‍රිම දේවල්ම තමයි. නමුත් වෙනත් රස කැවිලි වගේ ළමයි ආස කරන දේවල්, විදුලි උපකරණ, සබන් පවුඩර් වගේ ඒවා, ඒ වඩු ඉන්නේ ළමා වැඩසටහන් අතරතුර. කිරි පිටි ළමා ආරක්ෂණ අධ්‍යාපනය වගේ අතර මොකද ළමයි ඒවා දන්නේ නැහැ නිසා ඒ වගේව දාන්න ඕන වැඩිහිටියන්ගේ වැඩසටහන් අතර. දැන් උත්තරේ එන්න ඕන උත්තරය 4. 35 පන්ති කාමරයක පැවති සාකච්ඡාවක තේමාව වූයේ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රවණතාවය යන්නේ. මේ පේපර් එක සම්බන්ධව සමහරට ඔබට විවාදාත්මක තැන් ඇතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට WhatsApp වලට මගේ අංකයට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් 34 හෝ 36 සාකච්ඡා කරනකොට අපි නැවතත් ඒගෙන සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. පන්ති කාමරයේ වැඩ සාකච්ඡා තේමාවේ සමාජ මාධ්‍ය ආලවල ප්‍රවණතාවය යන්නේ. ඒ මාධ්‍ය නිදහසේ නව පියවරක් එක හරි කවිතාගේ කතාව හරි රාණි ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යට සාපේක්ෂව වැඩි ප්‍රාධාන්‍ය ලක් නොවන ප්‍රවෘත්ති සඳහා වේ. ප්‍රධාන මාධ්‍ය වල අවධානය ලක් නොවන දේවල් අවධානය ලක් කරනවා සමාජ මාධ්‍ය මගින්. දේවි අන්තර අන්වර්ථ නම් වලින් පෙනී සිටින ඕනම කෙනෙකුට අපකීර්තිය ලක් කරන්නට දී තිබෙනවා. අන්වර්ථ නම් වලින් පෙනී සිටින් කවුරු හරි අපකීර්තිය ලක් කරනවා සමාජ මාධ්‍ය භාවිතා කරන්න පුළුවන්. මුද්‍රිත මාධ්‍යයට සාපේක්ෂව සමාජ මාධ්‍ය ආලවල තොරජ යාවත් කාලීන කිරීම සීමා සහිත යාවත් කාලීන කරනවා කියලා කියන්නේ නිතරම අලුත් කිරීම සීමා සහිතවල වැරදි ඉන්නේ අලුත් කරනවා නිතරම සමාජ යන්ත්‍ර නිරූප වැරදි. කවිතරාණි දේවි හරි උත්තරය 2. 36 ජනශ්‍රුති විද්‍යාව 36 ජනශ්‍රුති විද්‍යාව හා ජනශ්‍රුති ශබ්ද කෝෂයන කෘති රචනා කළේ පිළිවෙලින් ජනශ්‍රුති විද්‍යාව නංසෙන් රත්නපාලයන් මහාචාර්ය. ඊට පස්සේ ජනශ්‍රුති ශබ්ද කෝෂය ලියන්නේ සිරිලියනගේ. උත්තරය 4. සිරිලියනගේ මාතා. උත්තරය 4. 37 ඊබි ටයිලර් විසින් රචිත කෘතිය ආදිකල්පිත සංස්කෘතිය. උත්තරය 3. මානව සමානතාව පත්තා ගැනීමේ හා වර්ධනය කිරීමේ යාන්ත්‍රණයේ සම්නිවේදනය කියලා කිව්වේ චාල්ස් ස්කූලි විසින්. චාල්ස් ස්කූලි කියන වචනයව සඳහන් වෙන උත්තරය 1. 39 සම්නිවේදනයේ ශාස්ත්‍රීය විෂය බවට පත් වීමට පුරෝගාමී වූයේ යුරෝපීය හා ඇමරිකානු විද්වතුන්නේ. උත්තරය 5. 40 සම්නිවේදන අධ්‍යයනයේ මුලවට විශාල ලෙස ඉගෙනීම ආරම්භ කර ඔබ දන්නෝ ඉල්ලොයිස් විශ්වවිද්‍යාලය. උත්තරය 5. 41 ජර්මනියේ ඇඩල් හිට්ලර්ගේ අධිපතිවාදී පාලනය ක්‍රියාත්මක වුණේ. හිට්ලර්වාදී පාලනය ක්‍රියාත්මක වුණේ 1933 ඉඳලා 1945 දක්වා කාලය තුළ. උත්තරය 3.
නේද මේ කාලේ තමයි ජර්මනි විද්වතුන් ඇමරිකාවට සංක්‍රමණය වෙන්නේ ඒගොල්ලෝ මේ සංවේදනයේ විශ්ව බිහිකිරීමට දායක වෙන්නේ නේද ඔබට මතකයිනේ 43 43 සාමාන්‍ය ජනතාවගේ අදහස හැසිරීම සාමාන්‍ය ජනතාවගේ නේද නේද ඔබට සාමාන්‍ය ජනතාවගේ අදහස හැසිරීම පිළිබඳව විමර්ශනය කිරීම සමීක්ෂණ යනුවෙන් නිර්වචනය කළේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය උත්තර 4 සමීක්ෂණ 12 පාඩමින් ප්‍රශ්න ආදීන් උත්තර 4 හදිස්සුන සිංහ පරාභව අලකේශවර වීර වික්‍රම සිරි සංගෝයන් නාට්‍ය නිර්මාණය කර නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන් උත්තරය 2 11 පාඩමින් මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ හරිද ඊළඟට මාධ්‍ය ප්‍රවණතා පාඩම 44 2003 වර්ෂයේ මෙරට මාධ්‍ය කරුවන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශ සංග්‍රහණය නිකුත් කළා දේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂම විසින් උත්තරය 4 35 මෙරට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ මණ්ඩලයට පදනම දෙමුනේ රැඟුම් පාලක මණ්ඩලය ආරම්භ වෙන්නේ චිත්‍රපටි ආරම්භ කරන්නේ විදේශීය නැත්නම් බ්‍රිතාන්‍යයන් විසින්තර යටත් විජිත අවදී තමා රැඟුම් පාලක මණ්ඩලයට පදනම වැටෙන උත්තරය 3 හරිද මේක රැඟුම් පාලක මණ්ඩලයට තිය ඔබට සාකච්ඡා කරලා ඇති 46 සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වඩාත් යෝග්‍ය වන්නේ අතත්ත්‍ය සම්නිවේදනය ප්‍රජාතන්ත්‍රවාදයට මේ සහභාගී වෙන අතත්ත්‍ය සම්නිවේදනය ඔබට පුළුවන් සමාජ මාධ්‍ය වලට ඔයගලගේ දේශපාලන අදහස් සමාජ අදහස් ආර්ථික අදහස් ඒව දාන්න උත්තරය 1 අපිටත් ඒතර ප්‍රජාතන්ත්‍රවාදයේ සහභාගී වීමක් කියලා අපි ඒව දානකොට දැන් උදාහරණයක් ගමු දැන් පහුගිය දවස්වල සිද්ධ වෙන පරිසර හානිය පිළිබඳව විශාල වශයෙන් සමාජ මාධ්‍ය හරහා දැනුවත් වෙනවා දැනුවත් කරනකොට ජනමාධ්‍ය වලටත් එළිය දැනුවත් කරන්නේ සමාජ මාධ්‍යනේ ඒතර පාලකයාට සිද්ධ වෙලා තියෙන එහෙනම් පරිසර විනාශය වළක්වීම සඳහා පියවර ගන්න අපි දැක්ක ඊයේ පෙරදිම නායකයෝ ප්‍රකාශ කරන පරිසර රැකගැනීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් ඒ තත්ත්වයටපත් උනේ මේ සමාජ ජාලවල ක්‍රියාකාරීත්වය සහ අනේ වට අපි කියනවා අත්‍යත්‍ය සංවේදනයට පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයට මහජනයා සහභාගී කරවන්න උත්තරය 1 පැහැදිලි නේද ඒක උදාහරණයක් මම කිව්වේ ඔබට හොඳට පැහැදිලි වෙන්න හදේ සද පාර්ශ්ව දෙකක් හෝ කිහිපයක් අතර ඇති වෙන ප්‍රතිවිරෝධාත්මක සම්බන්ධයට කියනවා ගැටුමක් කියලා ගැටුම් සම්බන්ධ පාඩමක් අපිට තියෙනවා සසම මම කිව්වේ පාර්ශ්ව දෙකක් හරි කිහිපයක් අතර ප්‍රතිවිරෝධයක් ඇති වෙන තත්ත්වල තත්ත්වයන් තුල ගැටුම් ඇති වෙන්න පුළුවන් උත්තරය 3 48 මහජන සම්මන්ත්‍රණ කුජිරේගු මහජන සම්මන්ත්‍රණ කුජිරේගු සමාගමක් හෝ ආයතනයක් පිළිබඳ දැනුවත් කිරීම හා හොඳ හිත ප්‍රවර්ධනයේ සඳහා ජනතාව පොළඹවම ලබන ක්‍රියාදාමයකි මෙම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ වෙබ්ස්ටර් නිව් කොලෙජ් ශබ්දකෝෂය උත්තරේ 2.48ට ඔබ නිර්වචන හතරක් තියෙන මහජන සම්මන්ත්‍රණ සම්බන්ධව හැමදාම කියන දේ තමයි නිර්වචන වලින් ප්‍රශ්න එන්න තියෙන ඊට වඩා හරි වැඩි ප්‍රශ්න දෙකක් හෝ තුනක් MCQ නිර්වචන ආශ්‍රයෙන් අහන්න පුළුවන් නිර්වචන 50ක්ම තියෙන නිසා නිර්වචන හැම එකක්ම බලා ගන්න මොකද ඒක ලොකු ලකුණු ප්‍රමාණයක් ඒ වගේම අනිවාර්ය ලකුණු ප්‍රමාණයක් නිර්වචන ටිකෙන් එන ප්‍රශ්න වල හරියට උත්තර ලියා ගන්න ඕන 49 ජන කලා අන්තර්ගතයට අයත් නොවන පිළිතුර සාම්ප්‍රදායික චිත්‍ර මූර්ති තාල වහන්න කාටුන් අත්කම් කාටුන් කියන වචනේ තියෙන නිසා ජන කලා අන්තර්ගතයට අපිට ගන්න බැහැ පස්සේනේ උත්තරය උත්තරය 5 50 ප්‍රශ්නය අවසාන ප්‍රශ්නේ කිසියම් ජන කොට්ටාසයක් අතර මුඛ පරම්පරාගතව පැවතෙන විවහාර සමුච්ඡය ජනශ්‍රුතියයි මේ අර්ථකථනය කරන ලද්දේ කිසියම් ජන කොට්ටාසයක් අතර මුඛ පරම්පරාගතව පැවතෙන මේකත් නිර්වචනයකින් හාල් තින් විවහාර සමුච්ඡය ජනශ්‍රුතියයි මේ මා නිර්වචන ඉදිරිපත් කරන්නේ උත්තරය ආනන්ද කුමාරස්වාමී නන්දිසන රත්නපාල විමල් දිසානායක සිල්ලියනගේ සුනන්ද මහින්ද සිරිලියනගේ මාතා විසින් ජනශ්‍රුති ශබ්දකෝෂය කියන කෘතියේ හොඳයි අපි ප්‍රශ්න 50ක් සාකච්ඡා කරා 35 ප්‍රශ්න පත්‍රයේ මේ ටියුට් එකේ 38 දක්වා ප්‍රශ්න 400ක් තියෙනවා ඒ ඉතුරු ප්‍රශ්න ටික අපි ඊළඟ දවසේ කතා කරමු විශේෂයෙන් තාමත් දරුවෝ ඉන්නවා අපේ අපිට සම්බන්ධ දරුවෝත් ඉන්නවා අපි නාලිකාව subscribe කරමු නැති අය හැමෝටම කාරුණාවෙන් ඉල්ල සිටිනවා නාලිකාව subscribe කරගන්න එතකොට ඔයගලන්ට ඉක්මනින් වීඩියෝ ටික ලැබෙයි දැන් එහෙනම් ආදට අපි සමු ගන්නවා නැවතත් තවත් වීඩියෝ එකකින් අපි මුණ ගැසෙමු සියලු දෙනාටම සුබ දවසක් ආයුබෝවන්